මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. විද්‍යුත් තිරෝධ රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට මා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒට හේතුව මේ මෝටර් වාහන ආඥා පනත පැරණි පනතම් මෝටර් වාහන පනත මේ පනත විටින් විට සංශෝධනය කරලා තිබෙනවා. එය මේ ඩීසල් පෙට්‍රල් හා වෙනත් ඉන්ධන භාවිතයෙන් තියෙන වාහන ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් නවෝත්පාදන ලෙස විද්‍යුත් වාහන වෙළඳපොළට පැමිණලා තියෙන අලුතේ විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම සඳහා ප්‍රතිපාදන අපේ පනතේ නැහැ. ඒ නිසා විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන්න හැකි වෙන විදියට මේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. අපි දැන් රටක් ලෙස විදුලියෙන් ක්‍රියා කරන යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් වාහන යනාදිය ලංකාවට ආනයනය කරන්න පෙළඹුමක් ඇති වෙන විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දැන් ලැබෙන සතිය වන විට විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසකට ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවිරු ප්‍රතිපාදන රැසක් සහිත බැංකු ක්‍රමයේ හරහා මුදල් එවන අයට වාසි මල්ලක් පිරිනැමෙන ආකාරයේ යෝජනාවක් ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා අනුෂ නානායකර මන්ත්‍රීතුමා. මනුෂ නානායකර මන්ත්‍රීතුමා ඇමෙතුමා ඒකට කැබිනට් අනුමැතිය ලැබුණා. දැන් ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් මේ සඳහා අවශ්‍ය වෙනස්කම් පිළිබඳ නිල නිවේදන මේ සතිය තුලදී සකස් කළ නිම වෙනවා කිව්වා. ඒ අනුව මෙරටට මුදල් ලැබෙන ශ්‍රී ලාංකිකයන්ට වාණිජ බැංකුවක ගිණුමක් කරා මුදල් ලැබුවොත් විදුලියෙන් ක්‍රියා කරන මෝටර් යතුරු පැදි, විදුලියෙන් ක්‍රියා කරන මෝටර් වාහන යනාදී තමන්ගේ නිවසට පවුලට ගෙනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක පසුගිය පළවෙනි දසිට අගෝස්තු මාසේ පළවෙනි දසිට ක්‍රියාත්මක බැංකු ගිණුම් වලට එවන මුදල් වලට තමයි මේ ප්‍රතිලාභ සියල්ල හිමි වෙන්නේ. කඩිනමින් විදේශිකයෝ මුදල් ලැබීමෙන් මේ ලැබෙන සතියේ ඒ වාසි මල්ල පිළිබඳ නිල චක්‍රලේඛන නිකුත් කළාම එහි ප්‍රතිලාභය ලබා ගන්නට පුළුවන්.